අපි මුලින්ම හිටියේ මේ රින් පාත් එකේ එහා පැත්තේ විහාර මඩවි උද්‍යානයේ මේ වැටේ තමයි මුලින්ම අපි චිත්‍ර වෙන්නේ. ඊට පස්සේ වැට ගැලවුවට පස්සේ අපිට මේ පැත්තට එන්න සිද්ධ වුණා. ගොඩක් ඉතින් අගේ චිත්‍ර එක්ක ෆොරිනර්ස්ලාද ලෝකල්ස්ලාද කියලා එන්නේ ඕන කෙනෙක් ඉතින් අරගෙන අරගන්නවා. චිත්‍රට වලින් එන අය ගොඩක් මෙතන අගේ කරනවා. අපේ අරගෙන තමයි මේ රැක්ස දවසට අපිට ගොඩක් මේ චිත්‍ර අපිට මේ කෙමිනිකෙන් බේරගන්න ඉතින් අපි කඩල් වහිනකොට එක්ක අපිට ගන්නවා නැත්නම් ඉගෙන ජීවිත බලාගෙන ඉන්නවා. ඉතින් අර ඒ වගේ අපහසුතා ගොඩක් තිබුණා. නමුත් ඒක ස්ටෝල් එකේ හදුවට පස්සේ අපිට ඒක ඒ අපහසුතාව ගොඩක් නිවිලා තියෙනවා. නමුත් දැන් මම නම් චිත්‍ර ගේන ත්‍රී විල්ලර් එක. එතකොට මේ චිත්‍රයක ඩැමේජ් වෙන තියෙන අවස්ථාව වැඩි. එහෙම වුණාම අර ඇවිල්ලා ගන්න ගැනුම් කරුවට ඒකේ අවශ්‍යයක් වෙන්න පුළුවන් පොඩි හරි ඩැමේජ් එකක් තිබුණා. ඒ නිසා අපිට මේ චිත්‍ර සුරුම් කරගන්න පොඩි අවස්ථාවක් අපිට සලසල දෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඔබන් එයා ආට් කෑලි ඒ මුල ආරම්භය ගැන කතා කරනවා නම් මේ ආරම්භ වන 2000 වර්ෂයේදී පමණ 2000 ඉඳලා 2006 වර්ෂය දක්වා කලාකරුවන් නැත්තම් ශිල්පීන් මෙතෙන්ට ඒක රැස් වෙනවා. 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සියන දින මෙම කලාවීදියේ ස්ථීර ප්‍රදර්ශන කුටි නිර්මාණය කර එය කලා ශිල්පීන් වෙත ලබා දීමක් සිදු කරනවා. ලංකාව තුළ ගත්තාම විශාල කලාකරුවන් නැත්නම් කලා ශිල්පීන් ප්‍රමාණයක් එකතු වී එකට වැඩ කරන ස්ථානයක් තමයි ආරච්චි කුමාර සර් නාමයෙන් නිරූපණය වුණා.